is Other Verana Prime Time. අයිබෝන් සියලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දින රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම කසුන් සතුමන් දිසානායක ප්‍රවෘත්ති ආරම්භයට පෙර ශීර්ෂ පාඩමයි. එක් දින නායකත්වයේ චන්දිමාල්ට පරාජයේදී මා බිලි දුන්නා මැතිව්ස්ගෙන් වේදනාත්මක ලිපියක්. ජිනීවාහි පැවති පෝෂණ සංග්‍රහයක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්. ඒ තහනම් සංවිධානයකට රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන්න තරම් ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ට අමතකුණේ කොහොමද? ආනයන පාලනය කර ඩොලරය රැක ගැනීමට අගමැතිකෙන් සැලස්මක්. ආනයනය කිරීමට වැඩිපුර තීරු බල දාලා. මාලදිවයින් ජනපති පරාජය වෙයි. විපක්ෂ අපේක්ෂකයාට ජය. අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ති ඉයර් 2018 සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව පැවැත්වේ. බිනර පුරපසළොස්වක පොහෝ දිනය අදයි. ශ්‍රී ලංකාවාසී බෞද්ධයින් නිමිති කර ගනිමින් අද දවස පුරා ආගමික වතාවත්වල නිරත වුණා. බෞද්ධ ශාසනයේ සුවිශේෂී සංස්ථානයක් සනිටුවන් කරන භික්ෂුණී ශාසනයේ ආරම්භයේ සිදු වූයේ අදවන් බිනර පුරපසළොස්වක පොහෝ දිනකයි. මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු 500ක් කාන්තාවන් අෂ්ටකරු ධර්මය ආරක්ෂා කරන බවට බුදුන් වහන්සේට පොරොන්දු වෙමින් පැවිදි දිවියට පිවිස භික්ෂුණී ශාසනය පිහිටුවනු ලැබුවා. එසේම තපස්සු බල්ලුක බෙලඳ දෙපෑයන් බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ගිරිහඬු සෑය ඉදිකිරීම ආරම්භ වූයේත් බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාබිල මංගල මහා සෑය ඉදිකිරීමේ කටයුතු ආරම්භ වූයේත් අදවන් පොහෝ දිනකයි. ශ්‍රී ලංකා වාසී බෞද්ධයින් මෙම ශාසනික සිද්ධි සිහිපත් කරමින් අද දවස පුරා ආගමික වතාවත්වල නිරත වුණා. එළමෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින පෙළේ නායකත්වයට දිනේෂ් චන්දිමාල්ව පත් කර තිබෙනවා. ඒ ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීමකට අනුව ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින සහ 20/20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි. මැතිව්ස් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ පරාජය වෙනුවෙන් තමා බිල්ලට දුන්නායයි හැඟීමක් තමන්ට ඇතිවන අතර එක්දින සහ 20/20 තරඟ සඳහා තමා යෝග්‍ය නොවන බව තේරීම් කමිටුවේ අදහස වියත් නම් එම ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳව සිතා බලන බවයි. The big story. ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයේ සහ ඇෆ්ගනිස්තානයේ සමග පැවති තරගවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ලද පරාජයත් සමග නැවත වරක් මෙරට ක්‍රිකට් පිළ සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ලවීමට පටන් ගත්තා. එවන් පසුබිමක පසුගිය 21 වනදා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් සහ පුහුණුකරු සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වයෙන් ඉවත්වන ලෙස දන්වා තිබෙනවා. ඒ අනුව මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලිපියක් යොමු කරමින් නායකත්වයෙන් ඉවත් වී ඇති අතර තේරීම් කමිටුව සහ පුහුණුකරු තමාට නායකත්වයෙන් ඉවත්වන්නේ දැන් වූ මොහොතේ තමා ඒ පිළිබඳව විමතියට පත් වූ බව එහි සඳහන්. තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් තීරණගත් පසුබිමක පරාජයේ වගකීම තනිකර නායකත්වයේ පිටම පැටවීම පිළිබඳව තමා එකඟ නොවන බවත් තමාව පාවා දුන්නාසේ හැඟීමක් තමන්ට ඇති වූ බවත් එහි සඳහන්. එසේම ආසියානු කුසලානයේදී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයන් වලට තමාව බිල්ලට දී ඇති බව නායකත්වයෙන් ඉවත්වීමට දැනුම් දීමත් සමග තමා හොඳින් තේරුම්ගත් බවද මැතිව්ස් අදාළ ලිපියෙන් පවසනවා. මෙවන් පසුබිමක එක්දින තරග සහ 20/20 තරග සඳහා තමා යෝග්‍ය නොවන බව තේරීම් කමිටුව සහ පුහුණුකරු තීරණය කරන්නේ නම් කණ්ඩායමට බරක් නොවී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට වුවද තමා සූදානම් බව ඇන්ජලෝ මැතිව්ස් අවසන් වශයෙන් සඳහන් කර තිබෙනවා. 2013 සිට 2017 දක්වා ශ්‍රී ලංකා පිලේ නායකත්වයේ හෙබ වූ ඇන්ජලෝ මැතිව්ස් ඉකුත් ජූලි මාසයේදී සිම්බාබ්වේ පිල හමුවේ ලද තරගාවලි පරාජයෙන් පසු නායකත්වයෙන් ඉවත් වූ අතර 2018 ජනවාරි මාසයේදී නැවතත් නායකත්වයට පත් කෙරුණේ එළඹෙන ලෝක කුසලානය දක්වා නායකත්වය දැරීමේ සැලැස්මක් ඇතිවයි. ඔහු එක්දින ජාත්‍යන්තර තරඟ 106කදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරා ඇති අතර ඉන් තරඟ 49ක් ජයගෙන 51ක් පරාජයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මැතිව්ස්ගේ අස්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත් කළේ මේ වන විට ටෙස්ට් නායකත්වය දරන දිනේෂ් චන්දිමාල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින නායකත්වයද පවරන බවයි.
තරගාවලියක් පරාජය වූ පසු නායකයින් වෙනස් කරන ප්‍රතිපත්තියක සිට ක්‍රියා කරන ක්‍රිකට් තීරීම් කමිටුව පසුගිය මාස 18ක කාලයේ ඇතුළත ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, ලසිත් මාලිංග, චාමර කපුගෙදර සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් නායකයින් ලෙස පත් කර තිබෙනවා. විටින් විට නායකත්වයේ වෙනස් කරමින් කුමන අත්හදා බැලීම සිදු කළද? 2017 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහභාගී වූ එක්දින තරග 40න් 30ක්ම පරාජය වී තිබීම කණකාටුවට කරුණක්. ඒ අනුව පෙනී යන්නේ දීර්ඝකාලීන සැලැස්මක් නොමැතිව හිසේ රුදාවට කොට්ටේ මාරු කරන්නාක් මෙන් තරකාබලි පරාජය වූ සැනින් නායකත්වය වෙනස් කිරීමෙන් කිසිදු පලක් සිදු නොවන බවයි. නව එක්දින නායකයා ලෙස දිනේෂ් චන්දිමාල්ව පත්කෙරුණද ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුවේ මෙම පිළිවෙතම ඉදිරියටත් ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට 2019 ලෝක කුසලාන තරකාවලියේදීද යළි හිස් අතින් සිය රට පැමිණීමට සිදුවනු ඇති. මේ අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ විනාශය හේතුවෙන් ආණ්ඩුවට ජනතාව ඉදිරි මැතිවරණයේදී දඬුවම් ලබා දෙනු ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. කටුනායක ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ආසියානු ක්‍රිකට් තරගාවලිය අන්ත පරාජයක් වුණා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. මොකක්ද ඒකට හේතුව? ගියාණ්ඩුවේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා එතුමාගේ යම් යම් අඩුපාඩු තිබ්බත් නීති හරි විදියට ක්‍රියාත්මක කර හිටපු ක්‍රීඩා ඇමතිවරයා මොකක්ද කරේ, නිලවරණයක් පවත්වන්න කියලා නුසුදුසු පුද්ගලයන්ටත් එන්න දීලා ඒගොල්ලන්ගේ හිත මිතුරන්ට ක්‍රිකට් පරිපාලනයට ඇවිල්ලා ක්‍රිකට් තනිකර පහුගිය කාලේ විනාශ කර. මට තියෙන එකම දුක ක්‍රීඩකයන්ට විතරක් මේකට දොස් කියනවා. ඉතින් ඒකට මේ ආණ්ඩුවත් වග කියන්න ඕනේ. මම හිතන්නේ මේකට මූලික අඩිතාලම දාලා දුන්නේ ශේකර හිටපු ක්‍රීඩා ඇමතිතුමා. මාලිංග නම් කියන්නේ වෙනසිරි කියලා නමක්. ඒක තමයි මං හිතන්නේ හරි නම. ක්‍රීඩවා බෙනේ හිටපු කතාව තමයි මං හිතන්නේ දාසිරිට හරිම දේ. ජීඑල් පීරිස ඇමතිතුමාගෙන් අහන දාසිරි ගැන, එහෙම නැත්නම් අහන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් හොඳට කියලා දෙයි කවුද දාසිරි කියන්නේ කියලා. ඕගොල්ලෝ හොයලා බලන්න ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දාසිරි ජයසේකර කියන ඇමතිවරයා ගින්න කාලේ ඒ ගමවල්වල තිබ්බ ක්‍රීඩාංගවලට කොච්චර මුදලක් ගිහිලා තියෙනවද, ඒ මුදල් යොදවලා තියෙනවද කියලා විතරක් මාධ්‍ය වගකීමක් තියෙනවා හොයලා බලන්න. අපේ යහපාලනය කියන ආණ්ඩුවේ අයහපත්ම පාලනය වුණේ ක්‍රීඩාව. ඒක විනාශය අපි විඳිනවා. මං හිතන්නේ අපි සියලු දෙනාටම දඬුවමක් දෙයි ඊළඟ මැතිවරණයේදී. ජනාධිපතිතුමයි අගමැතිතුමාටයි අපි හැමෝටම දඬුවමක් දෙයි මේ ක්‍රිකට් වලට කරපු විනාශයට. නම් මං දන්නවා ඒක නම් අපිට හම්බ වෙනවා කියලා. ස්වස්ථ විමර්ශනාංශයෙන් ස්නයිපර් වාගේ ගිනි අවියක් අතුරුදන් වීම හරහා ජනපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව සැකයක් මතුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. බිනර පොහොය වෙනුවෙන් සංවිධානය කළ පෝදා වැඩසටහන තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. මේක නතර කරගන්න පුළුවන් කමක් නැහැ. අපේ කාලෙත් මීට වඩා අමාරු තත්ත්වයක් රටේ තිබුණා යුද්ධ තියෙන වෙලාවේ. නමුත් මෙයාලා වෙන වෙන දේවල් වලට හිත යොමු කරලා තියෙන හින්දා පලි ගැනීම හැර වෙන දේක් ගැන හිතන්නේ නැති හින්දා එයාලට වෙලාවක් නැහැ මේ වෙනස හොයන්න. බුරු කතා කර කර යනවා. ණය වැඩි ණය වැඩි. ඔහොද නැත්තේ දැන් ගිහිල්ලා කාර්ගයයි හිටපු ගම මිල වැඩි කරේ. පිටරටින් ගියන හැම බාණ්ඩයක මිල රුපියල් වලින් වැඩියෙන් ගෙවන්න ඕනනේ. අපි දැන් ගෙන්න ඕනේ හාල් පරිප්පු සීනි ඔක්කියර හැම එකම ගෙන්නනවා. සීනි කර්මාන්ත ශාලා දෙකක සීනි ගොඩ ගහගෙන තියාගෙන ඉන්නවා විකුණන්න සීනිත් එක්ක. ඒවා එළියට දාන්නෙත් නැහැ. ශ්‍රී ලංකා පොලිසිය තත්ත්වයන් ඒ ආයතන පොලිසිය වගේ ස්ථානවලින් ස්නයිපර් ලන්ස් එළියට යනවා නම් ඒ කියන්නේ මහා ප්‍රශ්නයක්නේ. කාට විරුද්ධවද මේවා පාවිච්චි කරන්නේ? එක පැත්තකින් කියනවා ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා මරන්න ඉන්නවා කියලා. අපිට මේන් තර්ජන කාරව මරන්න මේවා ගන්නවද කියලා අපි දන්නේ නැහැ. ජනාධිපතිවරයා මරන්නේ කියලා කුමන්ත්‍රණය කරපු කටහඬවල් ඔක්කොම තියෙද්දි ඒ අයට මුකුත් කරන්නේ. ඉතින් කාටද කියන්නේ? දකුණේ විතරක් නෙවෙයි මුළු රටේම පාතාලේ විශෝෂ වල තියෙනවා. උතුරේ ඊට වඩා දරුණු ලෙස උතුරවා තියෙනවා. පොලිසිය වගකීමක් ඒක. ඔහු ක්‍රියාත්මක වෙන්න ඕන. මේ දවස ගානේ මිනිමරන අපේ කාලේ එක්තරම් මේවා මර්ධනය වුණා. දැන් ආයෙමත් ඇවිල්ලා තියෙනවා. ආනයන පාලනය කර ඩොලරය රැක ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හම්බන්තොට සූර්ය වැව වැදි වැව ඉදි කළ මහමාන්‍ය ඩී සේනානායක ගම උදා ගම්මානය විවෘත කිරීමේ උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. හම්බන්තොට සූර්ය වැව වැදි වැව ඉදි කළ 127 වන උදා ගම්මානය විවෘත කිරීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
උදා ගම්මාන 20000ක් මේ රටේ හැදෙනකොට ඒ උදා ගම්මානවල ඉඩම් අයිති හිමි වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන පවුලටවත් රනිල් වික්‍රමසිංහ පවුලටවත් සජිත් ප්‍රේමදාස පවුලටවත් නෙවෙයි. කුලියට බද්දට ජීවත් වෙන අහිංසක පරපුරටයි රුපියල කඩන් වැටිලලු මිනිස්සුන්ගේ ජන ජීවිතය අකර්මණ්‍ය වෙලා මෙච්චර හැමදේම කඩා වැටිලා කොහොමද මිත්‍රවරුනි අපි උදා ගම්මාන 2500ක් හදා 105 සොච්චම් පොලියකට ලක්ෂ 5ක මුදලක් දෙන්නේ මේ හැමදේම අපි කරගෙන යනවා. ගෝලීය ආර්ථික අර්බුදයක් අද ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඩොලරය ශක්තිමත් වෙලා තෙල් මිල වැඩි වෙලා රුපියල විතරක් නෙමෙයි හැම රටකටම වාගේ බලපානවා. 2008 දී ඇමරිකා ආර්ථිකය කඩා වැටුණාදී ඒ රටේ ආයෝජකයන් බොහෝ දෙනෙක් මේ මුදල් පිටරට ගෙනිච්චා. එදත් අපි කිව්වා මට මතකයි පාර්ලිමේන්තුවේ මේ මුදල් ඇමරිකාවේ ආර්ථිකය හොඳ වුණේ දවසේ ආපහු ඇමරිකාවට යනවා. ඇමරිකාවේ මහ බැක්කුව මේ අවුරුද්දේ දෙවතාවක් ඩොලර් එකේ පොලිය වැඩි කළා. ඕක වුණාන් පස්සේදී හැම්බෙච්ච කෙනාම ඩොලර් එක පිටිපස්සේ ගියා. අන්න ඒක තමයි අද සිදු වෙලා තියෙන්නේ. ඉතින් මෙහාට මුදල් ගෙනාවේ අය ඔක්කොම ආපහු ඒ මුදල් ගෙනියනවා. නිසා අපේ මුදල් වල වටිනාකම අඩු වෙනවා. දැන් වෙලා තියෙන්නේ අපේ ආනයනකරුවන් වැඩි වැඩියෙන් ඩොලර් ඉල්ලනවා බඩු භාණ්ඩෙ මිල දීලා ගන්න. අපේ අපනයනකරුවන් පිටරටේ තියෙන ඩොලර් එක සැරේම ලංකාවට ගේන්නේ නැහැ. තව ටිකකලත් තියෙනවා ලාභ වැඩි කරගන්න. අපි වැළුවේ විශේෂයෙන්ම සමහර අංශවල ආනයනය කිරීමට වැඩිපුර තීරු බව දාලා පුළුවන් නම් අපේ ආනයනය තවත් ඩොලර් මිලියන 500කින් නැත්නම් මිලියන 1000කින් සීමා කරගන්න. විදේශ ණය සඳහා එන අවුරුද්දේ ගෙවන්න තියෙන ගාණ මට කියන්න කවුරු ඉන්නවද මම අතෙන්ට ගිහින් මෙතෙන්ට එන්නම් ඔයගොල්ලෝ ගාන හොයනක ඩොලර් මිලියන 4000යි. ඒ ඩොලර් මිලියන 4000 අපේ රටේ මේ අවුරුද්දේ තිබුණා නම් අපිට මොකක්ද තියෙන ප්‍රශ්නේ? මේක බාල්දු වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්ම පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රථමයෙන් සිදු කළ යුත්තේ පරීක්ෂණ අවසන් වනතුරු පොලිස්පතිවරයා දුරයෙන් තාවකාලිකව ඉවත් කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ ජනතාවට රුංගකොළ ගාලා ජීවත්වන්ට සිදුවන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ආර්ථිකය මෙහෙවීම සඳහා මූලික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට පවා මේ රජය අපොහොසත් වෙලා තියෙනවා. එකඟත්වයකින් අගමැතිතුමා පත් කරලා තිබුණා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කැබිනට් කමිටුව. අගමැතිතුමාගේ කමිටුව අහෝසි කරලා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙන ආර්ථික කවුන්සලයක් පිහිටෙව්වා. පළවෙනි එක අහෝසි, දෙවෙනි එක කිසිසේත් ක්‍රියාත්මක වන්නේ නැහැ. රාජ්‍ය ණය මෙහෙවීම කාර්යභාරය පැවරිලා තිබුණේ ශ්‍රී ලංකා මහා බැංකුව. ගිය සතියේ රජය තීරණයක් ගත්තා ඒ අතිශයින් වැදගත් කාර්යභාරය මහා බැංකුවෙන් ඉවත් කරලා මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීම. ඩාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිතුමා යටතේ තිබිච්ච මේ ත්‍රස්ත තොරතුරු අංශයට ලබා දීලා තියෙනවා LMG දෙකක්. ත්‍රස්ත විමර්ශන අංශයට මොනවටද මැෂින් ගන්. සත්‍ය සොයාගැනීම නම් මේකේ අරමුණ. පොලිස්පතිතුමා මේ විමර්ශනය පැවත්වන කාලය තුළ ඒ ධූරයෙන් ඉවත් විය යුතුයි. මේ මැෂින් ගන් නාලක සිල්වායගේ TID අංශයට ලබා දුන්නේ පොලිස්පතිතුමාද? පොලිස්පතිතුමාගේ අනුමැතියක් තියෙනවා. CID එක පොලිස්පතිතුමාගේ ප්‍රකාශය වාර්තා කරගන්න. එයා මේකේ සාක්ෂිකාරය. සජාතී පක්ෂයේ තියෙන කවුරු මොනවා කිව්වා පූජිත් ජයසුන්දර එතන ඉන්නෝනේ. ඇයි ජාතික මැතිවරණ එන අවුරුද්දේ එනකොට පොලිස්පතිතුමා එතන සිටීම එක්සත් ජාතික පක්ෂයට තාමත් අවශ්‍ය දෙයක්. ඇමරිකාවේ චිකාගෝ වල මිනි මරණ තත්ත්වයට අද පරිවර්තනය වෙලා තියෙනවා. දැන් රටේ මිනිස්සු පාරට බහින්න බයයි. කාගේ හරි පාතාලේ වෙඩි පාරකට තමන්ගේ ජීවිතේ නැති වෙයිද කියලා. හමුදා කඳවුර ඇතුළට ඇවිල්ලා හමුදා සොල්දාදුවව ඝාතනය කරනවා. ගිනි අවි අරගෙන යනවා. අප්පුහමිට එක නීතියක්, DIG නාලකට එක නීතියක්, පූජිත පොලිස්පතිට එක නීතියක්. එහාට මෙහාට නමලා තමන්ට ඕන විදියට නීති වෙනස් කරනවා. දැන් බලන් යනකොට රවීට හපම් මංගල. දැන් උන්නේ ගම්මල මිනිස්සු කියනවා අර කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ කියලා. යුද්ධයට වියදම් වෙන්නේ නැති නිසා සල්ලි ඉතුරු වෙනවා. සංවර්ධන කාර්යය කරන්නේ නැති හින්දා මේ පැත්තෙන් සල්ලි ඉතුරු වෙනවා. අනිත් පැත්තෙන් පහුගිය ආණ්ඩුව හොරකම් කරාලුනේ. එතකොට දැන් අර ගහපු මුදල් ටිකත් ඉතුරු වෙන්නේ නැපේ. ඒ නිසා සල්ලි ගිරින බහිරවෙක් මේ ආණ්ඩුවේ ඉන්නවා. රුපියල බාල්දු වෙනවා, ආණ්ඩුව මස්ත බාල්දු වෙනවා. තමන්ගේ ආරක්ෂාව වැඩි කරන්නයි කිසිදු ඉල්ලීමක් තමා සිදු කර නොමැති බවත් තමාට ජනතාවගේ ආරක්ෂාව ඇති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හංවැලේ අද පස්වරුවේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
මන්ත්‍රණය ඉතින් හැමදාම තියෙනවනේ දැක්කනේ මට මේ ප්‍රභාකරනුත් අපි ඝාතනය කරන්න සූදානම් වුණා ඒවට ඉතින් අපි පිං කළා තියෙනවා නිසා ඒවෙන් බේරෙන ඝාතන වලට ඉතින් බය කරන්න බෑනේ නේ ජීවත් වෙන්න බෑනේ ඝාතන වලට බය ඔතුමා ආරක්ෂාව වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා මේ වෙනකොට නෑ එහෙම ඉල්ලලා නෑ ජනතාව ඉන්නෝනේ ආරක්ෂාවට ඒ ඇති දරුවෝ වෙච්ච කරුණු අනුව මේ දැනට කියන පරීක්ෂණ ගැන ඔබතුමා සෑහෙනටපත් වෙනවා අපි දන්නේ මොන වගේ දුරට පරීක්ෂණපත් වෙනවද කියලා අපරාධ අංශයට බාර දීලා තියෙනවා මගේ කාලේ නම් ඒ අය හොඳට වැඩ කරපු පොලිස් නිලධාරීන් ඔක ඉන්නේ ඒ ආකාරයටම හොඳින් වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා මේ දවස් තුනට ඒ හරියට වැඩේ කරා ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන ජිනීවාහි එල්ටීටීඊ හිතවාදීන්ට එරට ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් විසින් රාත්‍රී බොහෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය අද අනාවරණ කළා. මේ බව ප්‍රකාශ කෙරුණේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සංසදයේ ගත් ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද එරට දී පැවැත් වූ මාධ්‍ය හමුවේදී දෙවන ලෝක යුද්ධමය තත්ත්වය අද වෙනකොටත් ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් හමුදාව ජර්මනියේ රැඳී සිටිනවා 35,000 ජපානයේ ඉන්නවා 55,000 ඉතාලියේ ඉන්නවා 12,000 තමන්ගේ නොවන රටක මෙතරම් හමුදාවක් රඳවල තියන්න පුළුවන් නම් ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් හමාර කරලා තාම අපිට අවුරුදු 10ක් ගත වෙලා නැහැ. ඇයි අපේ යුද හමුදා කඳවුර අපි ඉවත් කරගත්තේ? විග්නේශ්වරන්ලා වගේ අය ඉන්නකොට, පුරාවස්තු විනාශ කරන ශ්‍රීධරන්ලා ඉන්නකොට අපි කොහොමද හමුදා කඳවුර ඉවත් කරන්නේ? මානව හිමිකම් කවුන්සිලෙන් දෙන යෝජනා කිසිවක් කළ යුතුයි කියලා කාටවත් නියෝග කරන්න බෑ. නියෝග කරන්න පුළුවන් එක්සත් ජාතීන්ගේ සංගමයේ ආරක්ෂක මණ්ඩලයට සහ එක්සත් ජාතීන් මණ්ඩලයේ මහා සම්මුලට පමණයි. උදාහරණයක් ඇටට ඊශ්‍රායල්ට විරුද්ධව රෙසොලියුෂන් යෝජනා 64ක් පමණ තියෙනවා. එකක්වත් ඒගොල්ලෝ කරන්නේ නැහැ. නමුත් අපිට මේක කරන්න වෙලා තියෙන්නේ අපි මේ යෝජනාවට දාම දේශද්‍රෝහී ලෙස සමානුග්‍රහකත්වය දක්වපු නිසා. ශ්‍රී ලංකාව තුළ කොටි සංවිධානය තහනම් සංවිධානයක් තමයි. ඒ තහනම් සංවිධානයකට රාත්‍රී භෝජන සංග්‍රහයක් තමුන්ගේ රටට තමුන්ගේ ජාතියට තමුන්ගේ රට බේරගත් රණ විරුවාට විරුද්ධව විශාල උද්ඝෝෂණයක් කරපු විරෝධතාවයක් දක්වපු දිනේම රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන්න තරම් ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ට ශ්‍රී ලංකාව පිළිබඳ අමතකුණේ කොහොමද ශ්‍රී ලංකාවේ ගෞරවය පිළිබඳ අමතකුණේ කොහොමද කියන එක ජනාධිපතිතුමනි අග්‍රමාත්‍යතුමනි විදේශ කටයුතු අමාත්‍යතුමනි කරුණාකරලා මේ කාරණේ ඇත්ත නැද්ද කියලා හොයලා බලන්න. ඊයේ කතා කරපු එක ද්‍රවිඩ කාන්තාවක් ඊවා නුවර මානව සැසිවාරදී පැවසුවා දැනට දවස් 10කට පමණ පෙර ද්‍රවිඩ දරුවා කාන්තාවන් 11 දිනක ශ්‍රී ලංකා හමුදාව දූෂණය කරා. ඒ බොරුව කියද්දී අපේ ඇඟේලේ රත් වෙද්දි විදේශ කටයුතු අමාත්‍යංශය ජිනීවා තානාපති කාර්යාලයෙන් පැමිණ සිටු ඒ නිලධාරිනිය මුනිවත රකිමින් හිටියා. කරුණාකර වටහා ගන්න විදේශ අමාත්‍යතුමනි මේ විදේශ කටයුතු අමාත්‍යංශය පුනරුත්ථාපනය කරන්න. ඒ අනුව රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳව එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට අද දෙරණ ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතුවද අදාළ අවස්ථාවේ එහි ප්‍රකාශකවක සඳහන් කළේ ජිනීවා හි ශ්‍රී ලංකා නීති නියෝජිතවරයා කාර්යබහුල බැවින් සම්බන්ධ කරගත නොහැකි බවයි. මේ අතර ජගත් ශ්‍රී ලංකීය එකමුතුව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අද මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. LTT was a terrorist organization which was banned by 32 member countries. However, when the OSLI report came, the word terrorism was completely missing. Instead, LTT was defined as a non-state armed group. You know, there's again a huge difference between a terrorist group and a non-state armed group. So we see this as some kind of a deliberate effort to mislead the human rights concept. So what we are now saying is, if you want justice for victims of terrorism all over the world, it must be the same. So therefore, even though LTT is dead and gone, the people who finance LTT must be investigated. And the Human Rights Council has completely missed that point. It is time, this resolution which came from this whole case had 20 clauses. Only one refers to LTT. People who wanted a separate state within Sri Lanka couldn't get it through an armed struggle. Now they are using money left with them to do that through other means. ජනතා විමුක්ති පෙරමුණ 20 වන සංශෝධනයේ සම්බන්ධයෙන් ජනතාව ඉදිරියේ සහ අධිකරණයේ ඉදිරියේ කරුණු දැක්වීමේදී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ මේ දක්වා ජනතා විමුක්ති පෙරමුණ රටට හෙළිකලේ සම්පූර්ණ මුසාවක්. මේක පිටිපස්සේ පැහැදිලිව ඉන්නේ එක්සත් ජාතික පක්ෂ දෙමළ සන්ධානය. ඇත්තම JVP එකේ ඒගොල්ලෝ පාවිච්චි කළේ බලල්ලත්තක් විදිහට. ජනතා විමුක්ති පෙරමුණ මල්ලත් හාමුදුරන්ටත් කිව්වා
මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්ව පැහැදිලිවම මේක ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕනේ අපිත් පිළිහිටින්නේ මේ සම්බන්ධයෙන් කියලා. මොවුන් මොනවද ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිල්ලා කිව්වා. විජිත හේරත් මහත්මයා මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහුගේ දුරුම් ප්‍රසමේ 4 වෙනි ඡේදයෙන් පැහැදිලිව කියනවා මේ පනත් කිතුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නැත කියලා. ඊයේ මට මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වෙනුවෙන් කතා කළා එක්කෙනෙක් මේක රටට හෙළි කරන්න එපා කියලා. ඒක කරන්න පුළුවන්ද? මම කාවද නියෝජනය කරන්නේ? ඔබ දැනගන්න ඕනේ මේක මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියලා ආණ්ඩු ප්‍රවස්ථාවේ මොන වචනෙන් තිබ්බත් මේක හිම රටක් නෙවෙයි. සංවිධානාත්මක මංකොල්ලකාරයෝ ටිකක් රටේ පාර්ලිමේන්තුව ඔවුන්ගේ ග්‍රහණය තබාගෙන දෙපයින් ව්‍යවස්ථා අධිකරණේ පාගගෙන ගෙනියන මේ රටේ ක්‍රියාත්මක වන්නේ මහා මංකොල්ලයා. මේ නඩු දින්දුව දෙන්න දැන් ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා සිසිරි ආබ්‍රු විනිශ්චයකාරතුමා. මට 100% විශ්වාසයි එම විනිශ්චයකාරවරයා රටේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරන. අද දින ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් සම්මාන රාත්‍රියේ අති උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්ුණා. ශ්‍රී ලාංකේය නාමයට සුවිශේෂී කීර්තියක් එක් කරමින් සිය වගකීම් සම්භාරය නොපිරිහෙලා ඉටුකළ විශිෂ්ට ශ්‍රී ලාංකිකයින් අගයුණුවස් දෙරණ මාධ්‍ය ජාලය ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ තුන්වන වරටයි. දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් 2018 අයබෝවන්. වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයින් අභිෂේස් ගන්වන අද දරන ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් 2018 සම්මාන උළෙල ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් සම්මාන රාත්‍රියේදී ක්ෂේත්‍ර 13ක ශ්‍රී ලාංකීය සලකුණු තිබූ විශිෂ්ටයින් මෙහිදී සම්මානයට පාත්‍ර වූ අතර උන් තෝරා ගනු ලැබුවේ සියලු ක්ෂේත්‍ර නියෝජනය වෙන පරිදි සැදුම්ලත් විශේෂඥයින් 8 දිනකුගෙන් සමන්විත ජූරියකින් වීම විශේෂත්වයක්. ජෙනරල් දයා රත්නායක, දේශමාන්‍ය රාධිකා කුමාරස්වාමි, ප්‍රොෆෙසර් ජේ.බී. දිසානායක, ડોક્ટર ජසීමා ඉස්මයිල්, මිස්ටර් චන්ද්‍රන් රත්නම්, මිස්ටර් ඩයන් ගෝමස්, මිස්ටර් නාලික ගුණවර්ධන, ජූරි ප්‍රෙසිඩන්ට් මිස්ටර් විජිතයාපා. මෙහිදී නාම යෝජනා බහර ගැනීමක් සිදු නොවූ අතර අද දෙරණ සංස්කාරක මණ්ඩලයක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී මෙම සම්මානයට පාත්‍ර විය යුතු ගෞරවනීය පුද්ගලයන් හඳුනා ගනු ලැබුවා. ඒ අනුව පුරා මාස 6ක කාලයක් අදාළ සමීක්ෂණය සිදු කර සම්මාන 22ක් පිරිනැමුවා. මෙවර ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් සම්මාන උළෙලේදී ගෝලීය වෘත්තිකයා සම්මානය රංජන් මඩුගල්ලේ මහතා හිමි කරගත්තා. ගෝලීය විද්‍යාඥයා සම්මානය මෙවර හිමි කරගත්තේ මහාචාර්ය ගිහාන් අමරතුංග මහතායි. මෙවර සම්මාන උළෙලේදී විනෝදාස්වාදන ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයා ලෙස ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සම්මානයට පාත්‍ර වුණා. විනෝදාස්වාදන ජනප්‍රියතම ක්ෂේත්‍රයේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයා සම්මානය දිනා ගැනීමට ආචාර්ය චන්න විජේවර්ධන මහතා සමත් වූ අතර ඔහු වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන උපුලී පනිභාරත මහත්මිය එම සම්මානය හිමි කරගත්තා. ක්‍රීඩා ක්ෂේත්‍රයේ වෙනුවෙන් දිලන්ත මාලගමුව සහ අනුෂා කුණිතුවක්කු සම්මාන ලබා ගත්තා. විශිෂ්ට මහජන සේවකයා සම්මානය රේගු දෙපාර්තමේන්තුවේ සමන්ත ගුණසේකර මහතා විසින් හිමි කරගනු ලැබුවා. මේ අතර මෙම සම්මාන ප්‍රදාන උත්සවයේදී විශේෂ ගෞරව සම්මාන තුනක් පිරිනැමීමටද අද දෙරණ පියවරගෙන තිබුණා. යොහන් පීරිස්, කර්නල් රත්නප්‍රිය බන්දු. සැබවින්ම අප එක රටක් විදිහට The Netball Team of Sri Lanka. වීරත්වයේ අගයමින් ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් විරු විරාජ සම්මානය මෙවරද ශ්‍රී ලාංකීය සමාජය වෙනුවෙන් තම ජීවිතය පවා කැප කරමින් සේවයේ නිරත වූ සිව් දෙනෙකුට පිරිනැමුණු අතර එහි පළමු සම්මානය හිමිුණේ 2018 වසරේ මැයි මාසයේදී මාදම්පේ ප්‍රදේශයට බලපෑ අධික ගං වතුර තත්ත්වයේ හමුවේ තම දිවි පරදුවට තබමින් අසරණ වූ ජනතාව බේරා ගැනීමට කටයුතු කළ පොලිස් සාජන් ඩිලාන් සම්පත් මහතාටයි. ආචාරයක් ලබා දෙන්න මොහොතේදී තම බස් රථයේ තිරිංග ක්‍රාත්මක නොවන බව දැන දැනත් මගින්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිතයේ පරදුවට තබා කටයුතු කළ කීර්ති බණ්ඩාර පද්මසිරි මහතාට දෙවැනි විරු විරාජ සම්මානය ලබා දුන්නේ ඔහු පෙන් වූ වීරත්වයට සැබෑ ඇගයීමක් ලබා දෙමින්. මුලින්ම දෙරණ ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා. දෙරණ ආයතනය අපේ ගෙදරට අපි හොයාගෙන ගිහිල්ලා අප ශක්තිමත් කරලා ඇත්තම ඒ සම්මානය මම හිතනවා දරුව දෙන්නට ශක්තියක් වෙයි කියලා.
මහිදන්නේ තරුණයට සැබවින්ම ආදර්ශයක් වූ තරිඳු වීරසිංහ සහ සචිත් ලක්ෂාන් තරුණින් දෙදෙනා කොග්ගල මුහුදේ ගිලෙන්නට ගිය සිව් දෙනෙකුගේ ජීවිත බේරා ගනිමින් වීරත්වය යනු මනුෂ්‍යත්වයේ උපරිම කැපකිරීම බව සැමට පසක් කරමින් පෙන් වූ වීරත්වය උදෙසා තුන්වන වීර සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ අතර තම ජීවිත කාලයේ පුරා සිංහරාජ වනෝද්‍යානයේ රැකගැනීම වෙනුවෙන් කළ නිහඬ සේවයේ අගයමින් අනබිනන්දිත වීරත්වයේ උදෙසා හිමි අනෙත් සම්මානය පිරිනමුනේ මාටින් විජේසිංහ මහතාටයි. මාටින් විජේසිංහ මෙම සම්මානවලේ උච්චතම අවස්ථාව වූ ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන චිරකාලීන සම්මානය හිමිකර ගැනීමට සමත් වුණේ දේශමාන්‍ය ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියයි.